කොහොමද කොහොමද කට්ටිය හොඳින් කියලා හිතනවා අද අපි හදන්නේ අපේ ඉන්දෝනීසියානු යාළුවන්ගේ ෆේමස්ම ඩිෂ් එකක් මී ගොරැන් නූඩල්ස් මේ රෙසිපි එක රික්වෙස්ට් කරේ අරුණි ඔයාට ගොඩක් ස්තුතියි මේක ඇත්තටම සුපිරි ඩිෂ් එකක් ගෙදර හදාගෙන කාලම බලන්න ඕනේ එහෙනම් කෙලින්ම වැඩේට බහිමු ඉස්සල්ලාම අපි අපේ chili paste එක එහෙම නැත්නම් ඉන්දෝනීසියන් වල කියනවා වගේ සම්බාල් එක හදා ගන්න ඕනේ. මේකට කෑලි මිරිස් ග්‍රෑම් 50ක්, chop කරපු ලුණු ගෙඩි භාගයක්, සුදු ලුණු බිග් 5ක්, කජු 5ක් විතර, සීනි තේ හැන්දක්, ඒත් එක්කම වතුර මිලිලීටර් 100ක්. මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න. මේ වගේ ලස්සන paste එකක් වෙනකන් දැන් රත් කරගත්ත තාච්චියකට එළවලු තෙල් එහෙම නැත්නම් sunflower oil මේස හැඳි 3ක් හොඳට රත් කරගෙන අපේ chili paste එක එහෙම නැත්නම් සම්බාල් එක මද ගින්නේ බැදගමු විනාඩි 15ක් 20ක් paste එක හොඳට thick වෙලා තද පාටක් වුණාම අපේ සම්බාල් එක ready මේක හොඳ පිරිසිදු jar එකකට දාලා fridge එකේ සති 2-3ක් පාවිච්චි කරගන්න පුළුවන් මේක අපේ මී ගොරන් recipe එකට විතරක් නෙමෙයි හොදි වලට වුණත් මේ සම්බාල් එක දාපුවාම මාර රහයි දැන් අපි අපේ මී ගොරන් සෝස් එක හදමු. ඉස්සල්ලාම කෙචප් මනිස්. එහෙම නැත්නම් ස්වීට් සෝය සෝස් මේස හැඳි 5ක් බෝල් එකකට එක්කහු කරගන්න. මේක හොයාගන්න බැරි නම් ඔයිස්ටර් සෝස් පාවිච්චි කරත් ප්‍රශ්නයක් නැහැ. ඒත් එක්කම සෝය සෝස් මේස හැඳි 10ක්. ඔයිස්ටර් සෝස් මේස හැඳි 2 මාරක්. එහෙම නැත්නම් 7 මාරක් ඕගොල්ලොන්ට අර කෙචප් මනිස් නැත්නම් ස්වීට් සෝය සෝස් එක නැත්නම් කෙචප් මේස හැඳි 5ක් තලතෙල් තේ හැඳි 5ක් ඒත් එක්කම අපි හදාගත්ත අපේ රස chili paste තේ හැඳි 3ක් මේ ඔක්කොම හොඳට මිශ්‍ර වුණාට පස්සේ අපේ මී ගොරන් සෝස් එක ready දැන් අපේ මී ගොරන් නූඩල්ස් එක හදන්න මේ ටික ලෑස්ති කරගමු හොඳට chop කරපු සුදු ලුණු big 5ක් 7ක් විතර chicken breast gram 500ක් සුද්ධ කරපු ඉස්සෝ ග්‍රෑම් 500ක් හොඳට ස්ලයිස් කරපු ගෝවා ග්‍රෑම් 500ක් ස්ප්‍රින්ග් අනියන් නැත්නම් ලූණු කොළ ග්‍රෑම් 250ක් විතර මේ වගේ අඟල් එකමාරකට දිගට කපාගෙන බෙල් පෙපර් ගෙඩියක් ස්ලයිස් කරලා බීන් ස්ප්‍රවුට්ස් එහෙම නැත්නම් මුං අංකුරු ග්‍රෑම් 500ක් බීට් කරපු බිත්තර 5ක් අපි දැන් ටික ඉස්සලා හදාගත්ත සෝස් එක ඒත් එක්කම නූඩල්ස් ග්‍රෑම් 500ක් මෙතන මම පාවිච්චි කරන්නේ egg noodles හැබැයි ට්‍රැඩිෂනල් රෙසිපි එකේ wheat noodles තමයි පාවිච්චි කරන්නේ ඉස්සල්ලාම අපේ ඔම්ලට් රිබන්ස් හදාගමු. තාච්චි එකකට එළවලු තෙල් නැත්නම් sunflower oil රත් කරගෙන අපේ බීට් කරපු බිත්තර ටික බැදගමු. ඔම්ලට් එක පුළුවන් තරම් තුනියට බැදගන්න උත්සාහ කරගන්න. හොඳට බැදගත්තට පස්සේ ඔම්ලට් එක නවාගෙන සෙන්ටිමීටර් 1ක පළල විතර රිබන්ස් කපා ගන්න. මෙන්න මේ වගේ. ඒ බිත්තර බැදගත්ත තාච්චියම තව තෙල් ටිකක් එක්කව කරගෙන සුදු ලූණුයි කුකුල් මසුයි බැදගෙන ඉස්සෝ මේකට එක්කව කරගන්න. මේ ටික දැන් හොඳට බැදගන්න ඉස්සෝ මේ වගේ ලස්සන රන්වන් පාටක් වෙනකම් බැදගත්තට පස්සේ අපේ මුං අංකුරු එක්කව කරගමු මේක විනාඩි 5ක් හොඳට ටොස් කරගෙන ඒත් එක්කම බෙල් පෙපර් එක්කව කරගමු ආය විනාඩියක් 2ක් හොඳට මිශ්‍ර කරගෙන නූඩල්ස් ටිකක් තඹ ගන්න පැකේජ් එකේ කියන විදිහට. එළවලු ටික සොෆ්ට් වෙන්න පටන් ගත්තාම ඕගොල්ලොන්ගේ තඹ ගත්ත නූඩල්ස් ලුණු කොළ ඒත් එක්කම අපේ මී ගොරන් සෝස් එක මේකට එකතු කරගන්න. මේක දැන් ඉක්මනින් හොඳට මිශ්‍ර කරගෙන ඊට පස්සේ අපේ ඔම්ලට් රිබන්ස් මේකට කලවම් කරගමු. කොහොමද මේකේ පාට වොක් එකෙන්ම කන්න හිතෙනවා මේ මී ගොරන් නූඩල්ස් එක සර්ව් කරනකොට මං ආස දෙයක් තමයි මේකට උඩින් හීනියට කපාගත්ත ලූණු කොළ ටිකක් ඒත් එක්කම ලාවට බැදගත්ත කජු ටිකක් ඉහා ගන්න මේ නූඩල්ස් එකේ මාර ෆ්ලේවර්ස් ගොඩක් තියෙනවා ලාවට පොඩි පැණි රහකුයි අපේ සම්බාල් එකෙන් මාර කික් එකක් තියෙනවා අර ෆ්‍රෙෂ් එළවලුත් එක්ක කියලා වැඩක් නැහැ හදලම බලන්න ඕනේ. මේ මී ගුරැන් සෝස් එකම අපි බත් වලට එහෙම නැත්නම් ෆ්‍රයිඩ් රයිස් එකකට පාවිච්චි කරොත් නාසි ගුරැන් එකට සමාන ෆ්‍රයිඩ් රයිස් එකක් හදා ගන්න පුළුවන්. ඒ වගේම ස්පැගටි වලටත් පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මම හිතනවා ඔයගොල්ලෝ මේ රෙසිපි එකට අනිවාර්යයෙන්ම කැමති වෙයි කියලා. ප්ලීස් ලයික් කරන්න, subscribe කරන්න, ඒ වගේම මාව follow කරන්න Instagram එකේ, Facebook එකේ. ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්. ආයෙ ළඟදී නැවතත් හම්බ වෙමු. එතකන් සියලු දෙනාටම peace.